අයබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද මම රසට කිරිකොස් එකක් කුවේනවා. බලන්නකෝ මේක උයලා හරියට කචුමාලුවක් වගේ කිරි රහයි. ගොඩාක් කුළු බඩු දාන්නේ නැතිව කොස්වල රස මතුවෙන්න කිරි රහට උයනවා. ඒක තමයි කිරිකොස් කියන්නේ. ඉස්සෙල්ලම මම කොස් ඇට ටික සුද්ධ කරගන්න යන්නේ. ඔන්න මම කොස් ඇට සුද්ධ කරන ලේසි ක්‍රමය කියලා දෙනවා. කොස් මැදලුකින් ඇටේ ගැලෙවුවම මෙන්න මේ වගේ තෙතට තියෙනවනේ ලිපෝඩ තැටියක් හරි මේ වගේ පෑන් එකක් හරි තියලා ඒකට කොස් ඇට ටික දානවා. තප්පර කීපයක් කොස් ඇට ටික එහාට මෙහාට කරනකොට කොස් ඇටේ තිබිච්ච තෙත ගතිය අයින් වෙලා එක පාරටම සුදු පාට වෙනවා. අන්න ඒ තමයි කොස් ඇටෙන් පොත්ත පුරුල් වෙන වෙලාව. ටක්කාලා ලිපෙන් එළියට අරගෙන දැන් මම තලන්නයි යන්නේ. ඔන්න බලන්නකෝ කොස් ඇටේට වෙලා තියෙන දේ. මේ බලන්න සුදු පාට වෙලා තියෙන හැටි. දැන් මේ වගේ තලනකොට අර සුදු පාට වෙලා තියෙන ඒවා එක පාට පොත්තෙන් ගැලවෙනවා. ඔන්න බලන්නකෝ මම පුතු ගන්න හැටි. දැක්කද පොත්ත නිකම්ම ගැලවෙන හැටි. පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. දැන් ඔයාලට කැමති නම් කොස් ඇටේ පිටින් දාන්නත් පුළුවන්. මේ විදිහට තලල ගන්නත් පුළුවන්. මේ බලන්නකෝ පොත්ත ගැලවෙන හැටි. කැමති නම් අර රතු පාට කුරුටත් ඌරලා අයින් කරන්න පුළුවන්. මම නම් වෙනදට කොස් ඇටේ පිටින්මයි දාන්නේ. කුරුට අයින් කරලා කොස් ඇටේ පිටින්ම කිරිකොස් එකට දාලා ඉවුවම හරියට කජු වගේ. ඔන්නමම චූටියට කපලා පෙන්නනවා. කැමති අය මේ විදියට කපා ගන්න. ඊළඟට කොස් මදුරු ටිකත් මේ විදියට පොඩියට කපා ගන්නවා. දැන් මම මෙතන පෙන්නන්නේ ගම්මිරිස්. මේ පහත තියෙන ගම්මිරිස් එක කුඩු. මේක කෑලි. මේ වගේ හොඳටම කුඩු වෙච්ච ගම්මිරිස් දාන්න නැතුව කෑලි ගම්මිරිස් දානවා නම් තමයි හොඳ. මම නම් සමහර දවස්වලට ගම්මිරිස් ඇට දාලා තියෙනවා. මේ තියෙන්නේ සුදුළු උණු වර්ග දෙකක්. මගේ අතේ තියෙන සුදුළු උණු ගෙඩිය බිත් පොඩි. මේ අතේ තියෙන සුදුළු උණු බිත් ලොකුයි. බලන්නකෝ මේ වර්ග දෙක. මේ වගේ පුංචිව හම්බුනොත් ගන්න පුංචි සුදුළු උණු වල පොත්ත සිනිඳුයි, ලොකු සුදුළු උණු වල පොත්ත ගොරෝසුයි. පොඩි සුදුළු උණු පුංචි කියලා සුද්ධ කරන්න බෑ කියලා ගන්න නැතුව ඉන්න එපා. ගානත් හොඳටම අඩුයි. පොත්ත පිටින්ම උයන්න පුළුවන්. දැන් මම සුද්ධ කරපු කොස් ඇටයි කොසුයි සේරම ඇතුළට දාගන්නවා. කොස්වල තියෙන මේ වගේ ඉරි ඒව දාන්න එපා. ඒව කොස් මැල්ලුම් හදනකොට නම් හොඳයි. දැන් පිළිවෙලින් ලුණු, උලුහාල්, සුදුළුණු, කහ, අවමිරිස්, කරපිංචා, රම්පා දාගන්නවා. දැන් තව රම්පා කෑල්ලක් අරන් පැත්තකින් තියාගන්නවා. ඊළඟට දියකිරි කෝප්පයක් දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් ලිපේ තියල වහලා හොඳටම ගින්දර වැඩි කරලා උයන ලෑස්ති වෙනවා. දැන් විනාඩි දෙකක් වහලා උයලා ඊළඟට ඇරලා ආයෙත් කලවම් කරනවා. දැන් ආයෙත් වහලා ආයෙත් විනාඩි දෙක තුනක් උයා ගන්නවා. දැන් දෙවෙනි සැරේ ආයෙත් ඇරලා කලවම් කරනවා. දැන් කලවම් කරලා ලිප අඩු කරලා හීන් සැරේ ටිකක් උයා ගන්නවා. දැන් විනාඩි 5ක් විතර යනකොට කොස් එක මේ වගේ තැම්බිලා බෙරි වෙන්න පටන් ගන්නවා. දැන් කොස් එකේ තියෙන තැඹුණු කරපිංච, රම්පේ, අවමිරිස් අයින් කරගන්නවා. කරපිංච හූරල දාන්න නැතුව කිනිත් එක්ක දැමම අරන් දාන ලේසි. හූරල දාන්න ඕනේ අවස්ථාවලුත් තියෙනවා. කරවල තෙල් දානකොට එහෙම. දැන් අපි ඉස්සෙල්ලා දාපු කිරි ටික හිඳිලා තියෙන්නේ. ආයෙත් අර අලුත් රම්පේ ගහ කඩලා මේ වගේ දාගන්නවා. දැන් ඊළඟට මම උකු පොල් කිරි කෝප්ප දෙකක් දාගන්නවා. හොදි ගතියට වැඩිය කැමති නැත්නම් කිරි කෝප්ප එකක් දාගන්න. මේ වෙලාවේ කිරි වැඩි වගේ පෙවුනට ඔන්න බලන්නකෝ තව චුට්ටකින් මොනාද වෙන්නේ කියලා. පොල් කිරි දාපු හැටියෙම ලිපේ කිඳර හොඳටම වැඩි කරන්න ඕනේ. පොල් කිරි දැම්මට පස්සේ ලුණු රස බලලා ලුණු මදි නම් තව ටිකක් දාගන්නවා. විනාඩි දෙක තුනක් කිරි කැටි ගහෙන්නේ නැතුව හෙඳි ගන්න ඕනේ.
මේ වෙලාවේ තමයි කොටපු ගම්මිරිස් කැරි ටික කිරිකොස් එකට දාගන්න ඕනේ. ගම්මිරිස් දැම්මට පස්සේ ටිකක් හැඳි ගාලා ලිප ඕෆ් කරනවා. මගේ ඇතුලේ ඝනකම එකක්. ඒ නිසා මේ රස්නෙට පොල් කිරි තවමත් නටනවා. ඒ නිසා කිරි කැටි ගැහෙන්නේ නැති වෙන්න කලවම් කර කර ඉන්න ඕනේ. විනාඩියක් මේ වගේ කලවම් කරලා විනාඩි 15ක් විතර මම ලිප උඩ තියනවා. හැන්දේ පිටපැත්ත බලන්නකෝ. වතුර ගතිය වගේ හින්දා හැන්දේ පිටපැත්තේ මුකුත් ඇලිලා නැහැ. පැය කාලකට පස්සේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා. දැන් පැය කාලකට පස්සේ දැන් බලන්න හැන්දේ පිටපැත්තේ කොස් ඇලිලා තියෙනවා. ඒ කියන්නේ අර කොස් කැරි ටික බෙරි වෙලා මහත් වෙලා දැන් උගතියට ඇවිල්ලා. ඔයාට මේක උකුමදි වගේ හිතෙනවා නම් කිරි දානකොට කිරි කෝප්පෙ එකමාරක් දාන්න. දැන් මගේ කිරි කොස් එක හරි හොඳට සුවඳ එනවා. දැන් ඉතින් බෙදාගෙන රස බලන්නයි තියෙන්නේ. ඔයාලා මේ කිරි කොස් එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මේ විදිහට රසට කිරි කොස් එකක් උයලා Facebook එකට ෆොටෝ සෙවන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඒ ළඟ තියෙන පුංචි bell එක press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න. බොහෝම ස්තුතියි.